අයිබෝවන් දුවේ පුතේ අද මම ඔයාලට කරන්න යන්නේ ඔයාලගේ 10 ශ්‍රේණියේ දෙවැනි පාඩමේ ඉතිරි කොටස දෙකේ 3 නිපුණතා මට්ටමේ ඉඳන් ඉතිරි කොටසයි කරන්න යන්නේ. පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය පරිගණකයක් කියන්නේ මොකක්ද? ඒ වගේම පරිගණකයේ ප්‍රධාන කාර්ය මොකක්ද කියලා අපි කිනගෙන තියෙනවා පුතේ. පරිගණක පද්ධතියක මූලිකම කාර්ය තමයි දත්ත ආදානය කර ගැනීම, ඒවා සකස් කිරීම සහ ඒවා සුරැකීම, ඒ වගේම අපිට ඒවා අවශ්‍ය වූ විට තොරතුරු බවට පත් කර ඒවා ප්‍රතිදානය කිරීම. ඉතින් පරිගණක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගැන අපි කතා කරද්දී පරිගණකයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අනිකුත් උපාංග සහ පරිගණකයේ මේ උපාංගත් එක්ක දක්වන සම්බන්ධතාවය ගැන කතා කරනවා. ඔයාලා හැමෝම පුතේ මෙන්න මෙතන ඔයාලට ඩයග්‍රෑම් එකක් දීලා තියෙනවා. හුඟක් වෙලාවට අපිට එක්සෑම් එකේදී විභාගෙදී මෙන්න මේ ඩයග්‍රෑම් එකට අදාළව ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒක පුතාලා හොඳට මේ ඩයග්‍රෑම් එක ඇඳලා මතකයේ තියාගන්න. අපේ පරිගණකයේ මතකයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මේ ප්‍රධාන මතකය සහ ද්විතීක මතකය, main memory and secondary memory. එතකොට මේ ආදාන උපාංග සහ ප්‍රතිදාන උපාංග, ඒ වගේම අපේ මධ්‍ය සැකසුම් ඒකකය කොහොමද මේ අපේ පරිගණකයේ කාර්යයන් කරන්න සම්බන්ධ වෙන්නේ කියලා අපි බලමු. මෙන්න මේ ඩයග්‍රෑම් එකට අනුව පුතේ කම්පියුටර් එකේ දත්ත සහ උපදේශ ගලා යෑම, මෙන්න මේ කඩේරි වලින් නිරූපණය වෙනවා. ඒ වගේම පාලනය කරන සංඥා, පාලන සංඥා තද පාටිරි වලින් නිරූපණය කරනවා. මධ්‍ය සැකසුම් ඒකකයේ අපි දන්නවා පුතේ ප්‍රධාන කොටස් තුනයි, මතක රෙජිස්තරයි, අංක ගණිතමය හා තාර්කික ඒකකය සහ පාලන ඒකකය වශයෙන්. ඒ වගේම මතකයේ කොටස් දෙක, ප්‍රධාන මතකයේ සහ ද්විතීක මතකයේ ආදාන උපාංග සහ ප්‍රතිදාන උපාංග. අපේ පාලන ඒකකයේ මගින් ඔයාලට පේනවා ආදාන උපාංග පාලනය කරනවා, ඒ වගේම ප්‍රතිදාන උපාංග පාලනය කරනවා, ඒ වගේම ප්‍රධාන මතකයේ සහ ද්විතීක මතකයේ කියන දෙකම පාලනය කරනවා. ඒ වගේම පාලන ඒකකයේ මගින් අංක ගණිතමය හා තාර්කික ඒකකයත්, මතක රෙජිස්තරත්, ප්‍රධාන මතකයේ මේ කොටස් හැම එකක්ම පාලනය වෙනවා. ඒ නිසා මෙන්න මේ පාලන සංඥා බලන්න මේ තද කළු පාටේදී මේ හැම එකකටම ඇඳෙන්න ඕනේ. ඒ වගේම දත්ත ගලා යාම අංක ගණිතමය හා තාර්කික ඒකකයෙන් මතක රෙජිස්තර වලටත්, ඒ වගේම ආදාන උපාංග වලින් ප්‍රධාන මතකයටත්, ප්‍රධාන මතකයෙන් ප්‍රතිදාන උපක්‍රම වෙතටත්, ඒ වගේම ප්‍රධාන මතකයේ අපි තැන්පත් කරන්න ඕනේව ද්විතීක මතකයට යවනවා, ඒ වගේම ද්විතීක මතකයෙන් අපි නැවත ප්‍රධාන මතකයට අරගෙන ඒවා ප්‍රතිදාන උපක්‍රම හරහා ප්‍රතිදානය කරනවා. මෙන්න මේ කොටස් ටික මම පුතාලට පැහැදිලි කරන්න යන්නේ. හරි දුවේ පුතේ, අපි දැන් බලමු කොහොමද මේ පරිගණක පද්ධතියක සැකැස්මට අනුව මෙන්න මේ ආදාන උපක්‍රම, ප්‍රතිදාන උපක්‍රම සහ අපේ පරිගණක අනෙකුත් කොටස් හරහා පරිගණක පද්ධතිය මූලික ක්‍රියාව සිද්ධ වෙන්නේ කියලා. අපි ආදාන උපක්‍රම, එහෙම නැත්නම් අපේ පරිගණකයට දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන කීබෝඩ් එක, මවුස් එක ආදී උපක්‍රම හරහා අපේ පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුළත් කරනවා. මේවා ප්‍රාථමික මතකයට ගිහිල්ලා ප්‍රාථමික මතකය හරහා ගමන් කරනවා මධ්‍ය සැකසුම් ඒකකයට. මධ්‍ය සැකසුම් ඒකකයට ගිහිල්ලා ඒවා මධ්‍ය සැකසුම් ඒකකයේ තුල සකස් වෙනවා. අංක ගණිතමය හා තාර්කික ඒකකයේ මෙන්න මේ ආකාරයේ ඒකක වලට වෙලා මොනවද කරන්නේ? මෙන්න මේ දත්ත සහ තොරතුරු, දත්ත තොරතුරු බවට පත් වෙනවා. මේ තොරතුරු බවට පත් වෙච්ච දත්ත නැවතත් ප්‍රධාන මතකයේ වෙත ගමන් කරලා ප්‍රධාන මතකයෙන් ප්‍රතිදාන උපක්‍රම, එහෙම නැත්නම් අපේ පරිගණකයේ තියෙන තීරය, ඒ වගේම අපේ පරිගණකයේ තියෙන විවිධ printer ආදී උපාංග ප්‍රතිදාන උපක්‍රම හරහා පිටතට ලබා දෙනවා. අපිට දත්ත තැන්පත් කරගන්න ඕන නම් පුතේ අපේ මෙන්න මේ ප්‍රධාන මතකයට ගමන් කරපු තොරතුරු ද්විතීක මතකයට යවලා තැන්පත් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලාවට මෙන්න මේ ද්විතීක මතකයේ සිට ප්‍රධාන මතකයට අරගෙන නැවතත් ප්‍රතිදාන උපක්‍රම හරහා පිටතට ලබා දෙන්න පුළුවන්. එහෙනම් ඔයාලට මේක හොඳින් මතක තියෙයි පුතේ. ඔයාලා හොඳට මතක තියාගන්න මේක විභාගෙදී අපිට අඳින්න ඕන උනත් ආදාන උපක්‍රම ඇඳලා ප්‍රතිදාන උපක්‍රම දකුණු පැසෙන් ඇඳලා, ඊට පස්සේ ද්විතීක මතකය, ප්‍රධාන මතකය, ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකය ඇඳලා ඒකේ කොටස් තුන බෙදා ගන්නවා. පාලන ඒකකයේ සිට හැම
අංශයකටම ආදානුපක්‍රම වලට ප්‍රතිදානුපක්‍රම වලට ප්‍රධාන මතකයට ද්විතීයික මතකයට ඒ වගේම අංක ගණිත මේ තාර්කික කියන මේ මතක රෙජිස්ටර් වලට මේ හැම කොටසටම ඊතලයක් දානවා. ඒ තමයි පාලන සංඥා. ඒ වගේම දත්ත සහ උපදෙස් කලායාම ආදානුපක්‍රමෙන් නම් ප්‍රධාන මතකයට ඇඳෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රධාන මතකයෙන් ප්‍රතිදානුපක්‍රම වලින් පිටතට යන්න. ඒ වගේම ප්‍රධාන මතකයෙන් ද්විතීයික මතකයට යන්නත් ඒවා ද්විතීයික මතකයේ සිට නැවත ගලා එන්න මේ පැති ඊතලයකට ඇඳෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන මතකයේ ඉඳලා මෙහෙට මතක රෙජිස්ටර් වල සහ අංක ගණිත මේකකේටත් දත්තය වෙනවා. අංක ගණිත මේකකේ සිට රෙජිස්ටර් වලටත් රෙජිස්ටර් වල සිට ප්‍රධාන මතකයටත් නැවත දත්ත ගලා යාමක් සිද්ධ වෙනවා. ඒ නිසා පුතාලට පැටලෙන්නේ නැතුව මේක ඇඳ ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි. ඔන්න පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය අපිට පැහැදිලි. හරි. ඊළඟට අපි බලමු පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක. Basic physical components of computer. අපේ පරිගණක පද්ධතියේ ක්‍රියාවලියට දත්ත ආදානය කරන්න, දත්ත ප්‍රදානය කරන්න සහ අපේ පරිගණකයේ විවිධ කටයුතු කරගන්න අපිට අවශ්‍ය වෙන භෞතිකව සම්බන්ධ වෙලා තියෙන උපාංග තමයි මේ basic components කියලා අපි හඳුන්වන්නේ. ප්‍රධාන භෞතික සංඝටක. ඒ යටතේ අපි මුලින්ම කතා කරන අදපතේ ආදාන උපක්‍රම ගැන input devices. Input devices කියලා කියන්නේ අපේ පරිගණකයට සම්බන්ධ වෙලා තියෙන අප පරිගණකයට දත්ත ඇතුළත් කරන්න, දත්ත ආදානය කරන්න භාවිතා කරන උපක්‍රම. ප්‍රධානම දත්ත ආදානය කරන උපක්‍රමයේ විදිහට අපි හඳුන්වනවා යතුරු පුවරුව. යතුරු පුවරුවෙන් තමයි අපේ පරිගණකයට අවශ්‍ය අක්ෂර, අක්කුරු, විවිධ සංකේත බොහෝමයක් දේවල් ආදානය කරන්න මේ යතුරු පුවරුව හරහා. යතුරු පුවරුව සැලැස්ම සාම්ප්‍රදායික යතුරු පුවරුවක් විශේෂ ආකාරයකට සකස් කරලා තියෙනවා. ඒ වගේම යතුරු පුවරුව සම්මත යතුරු පුවරුවක් හැම එකෙම කී තියෙන එකම ආකාරයකට ඒකින් අපේ අත හුරු කරගෙන අපිට ටයිප් කරගන්න පහසුයි. සාමාන්‍යයෙන් යතුරු පුවරුවක යතුරු පුවරු සාමාන්‍යයෙන් ප්‍රමාණ දෙකකින් යුක්ත වෙනවා. යතුරු 101ක් 102 සිට යතුරු 104 108 ප්‍රමාණයන් වෙනකම් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ යතුරු වල ක්‍රියාකාරීත්වය විවිධාකාරයෙන් තියෙනවා. අපිට සංඛ්‍යා ඇතුළත් කරන්න, මේ විවිධ අකුරු ටයිප් කරන්න, තවත් විශේෂ කාර්යයන් කරන්න මේ යතුරු පුවරු විවිධාකාරයෙන් යොදා ගන්නවා. මම ඊට කාලෙට පුතේ පැහැදිලි කරන්න ඔයාලගේ පොතේ රූපයක් දාලා තියෙනවා. යතුරු පුවරුවේ කාර්ය අනුව අපිට මේ යතුරු වර්ග විවිධ කොටස් වලට බෙදන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතන මේ කේක ආකාරයෙන් මෙහෙයුම් යතුරු, කාර්ය යතුරු, අනුලක්ෂණ යතුරු, සංචලන යතුරු, සංඛ්‍යා යතුරු කියලා යතුරු වර්ග පහක් තියෙනවා. මෙන්න මේ යතුරු ඒවට අදාළ කල එකක් දීලා මෙන්න මේ කල වලින් ඔයාලට දක්වලා තියෙනවා. මෙහෙයුම් යතුරු තියෙනවා මෙතන මේ ESC, Escape යතුරු, Control key එක, Windows key එක, Alt key එක, මෙන්න මේ පැත්තේ දකුණු පැත්තේ තේකීස් තියෙනවා. ඒ ටික මෙහෙයුම් යතුරු විදිහට හඳුන්වනවා. ඒ වගේම ෆන්ක්ෂන් කී කාර්ය යතුරු දම් පාටින් තියෙන මේ F1, F2, F3, F4 විදිහට F12 වෙනකම් තියෙන මේ F යතුරු ටික අපි හඳුන්වනවා කාර්ය යතුරු ෆන්ක්ෂන් කීස් කියලා. ඒ වගේම කහ පාටින් තියෙන අපිට හුරු පුරුදු අනුලක්ෂණ යතුරු ඉලක්කම් අකුරු ඒ වගේම බැක් ස්පේස් එක අපිට මක් ගන්න පාවිච්චි කරනවා. අපි අග සිට මුලට මකද්දී අපි බැක් ස්පේස් එක පාවිච්චි කරනවා. එන්ටර් දෙවෙනි පේලියට ගමන් කරන්න ෂිෆ්ට් එකක් භාවිතා කරනවා. පුතේ මෙන්න මේ කීබෝඩ් එකේ යතුරු දෙකක් තියෙනවනේ. එතකොට අපි මේකේ එක යතුරක් නිකම් එක අනුලක්ෂණයක් අපි නිකම් ටයිප් කරොත් ටයිප් වෙනවා. අනිත් එක ගන්න අපි ෂිෆ්ට් එක ප්‍රෙස් කරගෙන ඔබාගෙන කරොත් තමයි අපිට ඒ ලකුණ ගන්න පුළුවන්. ඒ වගේම ෂිෆ්ට් එක ඔබාගෙන අපිට කැපිටල් අකුරු ටයිප් කරගන්නත් පුළුවන්. ඊළඟට කැප්ස් ලොක් එක ප්‍රෙස් කරලා අපිට හැම අකුරක්ම කැපිටල් ටයිප් කරගන්න පුළුවන්. ටැබ් එකෙන් ස්පේස් එකෙන් තියෙන හිස්තැන් මෙතන මේ ස්පේස් බාර් එකෙන් හිස්තැන් තියෙනවා. ඊට වඩා වැඩි හිස්තැනක් තියාගන්න සමාන පරතර වලින් ටැබ් එක පාවිච්චි කරනවා. මේ අනුලක්ෂණ යතුරු. ඊළඟට කොළපාට සංචලන යතුරු. මෙන්න මේ සංචලන යතුරුත් අපි භාවිතා කරනවා පුතේ යතුරු වෙබ් පිටුවක් මත එහා මෙහා ගමන් කරන්න, ඒ වගේම වචන සංස්කරණය කරන්න යොදා ගන්නවා.
ඒ වගේම මේ පහළ තියෙන දිශා යතුරුත් අයිති වෙන්නේ සංචලන යතුරු වලට. අපිට වමට යන්න, දකුණට, ඉහළට, පහළට ගමන් කරන්න මෙන්න මේ දිශා යතුරු යොදා ගන්න පුළුවන්. ඊළඟ යතුරු වර්ගයේ සංඛ්‍යා යතුරු. සංඛ්‍යා යතුරුත් ඒ විදිහමයි අපිට අපේ පරිගණකයේ සංඛ්‍යා ඉලක්කම් ආදානය කරගන්න අපිට අවශ්‍ය වෙනවා. ප්‍රධාන වශයෙන්ම යතුරු පූරු ආකාර දෙකක් දක්ින්න පුළුවන්. අපේ තුනක් කියලා කිව්වොත් හරි. එකක් වය වය රැහන් සහිත ඒවා, වයර්ඩ් ඒවා, ඒ වගේම රැහන් රහිත යතුරු පූරු තියෙනවා. ටච් පෑඩ් එක අපි ෆෝන් ටච් ෆෝන් වල තියෙන ටච් පෑඩ් එකේ ටච් පෑඩ් එකත් අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. අනේ යතුරු පූරු ගැන ප්‍රධාන කොටස් ටික මම කතා කරා. මේ ඒ කොටස් ටිකම තමයි ඔයාලට මෙතන දක්වලා තියෙන පුතේ විශේෂ යතුරු ස්පෙෂල් කීස් විදිහට තමයි ටැබ් එක කැප්ස් ලොක් එක දක්වලා තියෙන්නේ. කන්ට්‍රෝල් කීස් ටික මෙතන පැහැදිලි කරලා තියෙනවා. මෙතන නියුමරික් කීස් ටික පැහැදිලි කරලා තියෙනවා. ෆන්ක්ෂන් යතුරු ටික පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට අපිට මෙතන කන්ට්‍රෝල් කීස් කර්සරේ හා පරිගණක තිරය පාලනය කරන යතුරු විදිහට තමයි මෙන්න මේ control keys මෙහෙයුම් යතුරු ටික මම හැඳින්වුවේ control යතුරු, alt යතුරු. ඊට පස්සේ මෙතන තියෙන මෙන්න මේ යතුරු ටිකත් මෙහෙයුම් යතුරු යතුරු තමයි මේ ඔයාලට පෙන්වුම් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි යමු දැක්වීමේ උපක්‍රම වලට. ඊළඟ එක pointing device එක. දෙවෙනි ආදාන උපක්‍රමය තමයි mouse එක. එහෙම නැත්නම් mouse එක. මවුස් එකේ ප්‍රධාන කොටස් තුනක් අපිට බලා ගන්න පුළුවන් පුතේ. වම් බොත්තම, දකුණු බොත්තම සහ රෝල් කිරීමේ රෝද, එහෙම නැත්නම් රෝදය කියලා හඳුන්වනවා. පරිගණක තිරයේ අපිට දිස් වෙන මොනවා දෙයක් දිස් වෙන්න පොයින්ට් කරලා පෙන්නන්න අපිට මවුස් එකේ අවශ්‍ය වෙනවා. ඒ වගේම යම් කිසි දෙයක් තෝරගන්න, දත්ත ආදානය කරගන්න, ඒ මත ක්ලික් කරන්න අපිට මවුස් එකේ අවශ්‍ය වෙනවා. එහි වම් බොත්තම සහ දකුණු බොත්තම කියලා බොත්තම් දෙකක් තියෙනවා. වම් බොත්තමෙන් අපි තෝරන්න හුඟක් වෙලාවට පාවිච්චි කරනවා. දකුණු බොත්තමෙන් විවිධ කාර්ය කරගන්නවා. පුතාල දන්නවා මේ වෙනකොටත් අපි ප්‍රැක්ටිකල් පාඩම් කරද්දී තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්. මූසිකේ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. රැහන් සහිත මූසිකයත්, රැහන් රහිත මූසිකය සහ ටච් පෑඩ් එක. අපේ ලැප්ටොප් වල එහෙම තියෙන මෙන්න මේ ටච් පෑඩ් එක. ඊළඟට ඊළඟ උපකරණය ටච් ස්ක්‍රීන් එක ස්පර්ශ සංවේදී තිරය. මේක පොඩි විශේෂත්වයක් තියෙනවා. අපේ ෆෝන් වල තියෙන ටච් ස්ක්‍රීන් එක, ටැබ් වල, එහෙම නැත්නම් වෙනත් ඕනම තැනක තියෙන ස්පර්ශ සංවේදී තිරය ටච් ස්ක්‍රීන් එක අපි යොදාගන්නේ දත් ඇතුළත් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඇඟිල්ලෙන් ටච් කරලා ඉලක්කම් අකුරු හෝ ඕනම දෙයක් ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේම ඒ ස්ක්‍රීන් එක තුළින්මයි අපි එකින් ටච් කරලා ගන්න තොරතුරු බලා ගන්න. ඒ නිසා ආදාන ප්‍රතිදාන කියන දෙකටම දා ගන්න ආදාන ප්‍රතිදාන උපාංගයක් විදිහට මෙන්න මේ ස්පර්ශ සංවේදී තිරය අපිට හඳුන්වන්න පුළුවන් ටච් ස්ක්‍රීන් එක. දෙවෙනි ආදාන උපාංගය මෙහෙයුම් යටිය. ජොයිස්ටික් එක. මෙන්න මේ ජොයිස්ටික් එක පරිගණක තිරය මත මූසිකේ වගේම කාර්යයක් තමයි කරන්නේ. කර්සර් එක ගමන් කිරීම සඳහා යොදා ගන්න. හුඟක් වෙලාවට මේ ජොයිස්ටික් එක දුවල පුතාල දන්නවත් ඇති. ගේම්ස් එල්ලම් කරන්න නේද? පරිගණක ක්‍රීඩා සඳහා තමයි හුඟක්ම යොදා ගන්න. ඊළඟට ලයිට් පෙන් එක. ආලෝක පෑන. මේකත් දැක්වීමේ උපක්‍රම යටතට තමයි ගැනෙන්නේ. පරිගණකයේ තිරයේ තියෙන මෙනු අයිතම වගේ දේවල් දක්වන්නේ. ඒ වගේම පරිගණකයේ මත ඇඳීමට ලෙවීමටත් මේක යොදා ගන්නවා. මේක සාමාන්‍ය පෙනුමෙන් පෑනක් වගේම තමයි. පරිගණක ආශ්‍රිත විවිධාකාර නිර්මාණය, කම්පියුටර් කැට් ඩිසයිනින් කියලා කියන්නේ අපි පරිගණක යොදාගෙන විවිධ ඩිසයින් කරන්න මෙන්න මේ වගේ අයලයිට් පෙන් එක අපි පාවිච්චි කරනවා. ඊළඟට රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම. දැන් අපි ඉස්සෙල්ලාම දැක්වීමේ උපක්‍රම ගැන කතා කරා. දැන් අපි රූප සහ වීඩියෝ කින් දෙකම ආදානය කරන්න යොදා ගන්න උපක්‍රම ගැන කතා කරමු. රූප සහ වීඩියෝ කින් දෙකම ආදානය කරන උපක්‍රමයක් විදිහට ඩිජිටල් කැමරාව අපිට හඳුන්වන්න පුළුවන්. ඩිජිටල් කැමරාවෙන් පුතේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන පරිගණක වෙත ආදානය කරන්න පුළුවන්. එතකොට මේක ඩිජිටල් කැමරාව ප්‍රධාන උපක්‍රමයක්
වන තිරයක්ද සහිතයි. සමහර ඩිජිටල් කැමරා අපිට බලාගන්න පුළුවන්. ඒ කැමරාවෙන් අපිට ඒ වෙලාවෙම ෆොටෝ එක බලාගන්න පුළුවන් වෙනවා. හරි. ඊළඟට වෙබ් කැමරාව. අන්තර්ජාලය තුළින් පරිගණකය හා සම්බන්ධ වෙලා සිටින කෙනෙක් අපිට දර්ශනය කරගන්න තමයි වෙබ් කැමරාව ඕන වෙන්නේ. වීඩියෝ දර්ශන ලබා ගන්න වෙබ් කැමරාව ප්‍රයෝගික කරගන්නවා. අපි වීඩියෝ කෝල් එකක් ගත්තේ අපිට අන්තර්ජාලය හරහා ඒ කෙනාව අපිට බලා ගන්න ඕන වෙන්නේ මේ වෙබ් කැමරාව නිසා. අන්තර්ජාලය තුළින් පරිගණකයේ සහ සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් දර්ශනය කරගන්න ඕන වෙනවා. සාමාන්‍යයෙන් උකුල පරිගණකවල නම් අපේ කම්පියුටර් එකේ ඉහළින්ම මෙන්න මේ දක්වලා තියෙන තැන වෙබ්කැම් එකක් බලා ගන්න පුළුවන්. එහෙම නැතුව බාහිරව සම්බන්ධ කරන්නත් අපිට මේ වගේ වෙබ්කැම් එකක් යොදා ගන්න පුළුවන් ඩෙස්ක්ටොප් පරිගණකවලට. ඊළඟට පුතේ PAO පරිපත රූපවාහිනී කැමරා, එහෙම නැත්නම් ක්ලෝස් සර්කිට TV CCTV කැමරා අපිට ගන්න පුළුවන්. මෙන්න මේ කැමරා මගින් රූප සහ වීඩියෝ දර්ශන ග්‍රහණය කර ගන්න පුළුවන්. ඊට පස්සේ දත්තේ උපාංගයට සම්බන්ධ කරලා තියෙන පරිගණකයකට ආදාහණය කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ CCTV කැමරා අද වෙන විට හුඟක්ම අපේ භාවිතයට අවශ්‍ය වෙලා තියෙනවා. හුඟක් අපරාධ හොයාගන්න, ඒ වගේම මාර්ග නීති රීති ආරක්ෂා කරගන්න මේ ආදී බොහෝ කාර්යයන් වලට මෙන්න මේ CCTV කැමරා අද වෙන විට භාවිතා කරනවා. ඊළඟට ස්කෑනර් එක, සුපරීක්ෂකය. ස්කෑනර් එක නම් අපි හුඟක්ම දැනටමත් දන්නවා ඇති පුතේ. ස්කෑන වර්ග විවිධාකාරයෙන් අපිට බලා ගන්න පුළුවන්. මේකේ පැතලි තල සුපරීක්ෂකය, එහෙම නැත්නම් ෆ්ලැට් පේජ් ස්කෑනර් එක, ජාය අපිටපත් යන්ත්‍රය හා සමානයි. කියන්නේ අපි ෆොටෝකොපි මැෂින් එක තියෙන ඒ මැෂින් එක සමානවම මේ ක්‍රියා කරන ආදාන උපක්‍රමයක් අපිට මොකක් හරි ඩොකියුමන්ට් එකක් ස්කෑන් කරගන්න ඕන නම් ඒ විතරෝ උඩ තියලා අපිට මේක වහලා ස්කෑන් බටන් එක ඔබලා ස්කෑන් කරගන්න පුළුවන්. මේකේ ලේසර් කිරණ මගින් මේව ග්‍රහණය කරගෙන සංඛ්‍යාංක දත්ත ආකාරයට පරිවර්තනය කරලා තමයි පරිගණකයට මේව ආදානය කරගන්නේ. ඊළඟට තීරු කේත කියවණය. මේකත් එක්තරා ආකාරයක ස්කෑන් එකක් වගේ තමයි පුතේ. මේවා අපි හුඟක්ම දැකලා තියෙනවා ඔයාලට සුපර් මාකට් වලදී, රෙදි කඩවල, මේ ඕනම තැනකදී මෙන්න මේ බාකෝඩ් රීඩර් එක දකින්න පුළුවන්. අපේ බඩු ගන්නකොට මෙන්න මේ තියෙන බාකෝඩ් එක කියව ගන්න තමයි මෙන්න මේ තීරු කේත කියවණේ පාවිච්චි කරන්නේ. මේ කෝඩ් එක කියවලා ඒක අගයක් බවට පරිවර්තනය කරලා පරිගණකයට ආදානය කිරීමෙන් එයාලා ඒකේ තියෙන දත්ත කියව ගන්නවා. ඊළඟට චුම්බක තීන්ද අනුලක්ෂණ කියවණය, මැග්නටික් ඉන් කැරක්ටර් රීඩර්, කෙටියෙන් අපි කියනවා MICR. මේක පරිගණකයේ තවත් ආදාන උපක්‍රමයක්. සාමාන්‍ය බැංකු ආශ්‍රිත කටයුතු වලදී චෙක්පත්වල තියෙන නිර්වද්‍යතාවය පරීක්ෂා කරගන්න තමයි මේවා හුඟාග්ම භාවිතා කරන්නේ. බැංකු කේතේ, බැංකු ගිණුම් අංක වගේ දේවල් පරිගණකයට ආදානය කරන්න මෙන්න මේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනේ, එහෙම නැත්නම් MICR යන්ත්‍රයට පුළුවන්. ඊළඟට ප්‍රකාශ සංජානනය, ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන්, OCR. මේකත් ස්කෑන් එකක් වගේමයි. බොහෝ පිටු ගණනකින් යුත් ලේඛන ඉතා කෙටි කාලයකින් ස්කෑන් කරගන්න පුළුවන් පුතේ. සාමාන්‍යයෙන් අපිට විශාල පුස්තකාලවල රාජ්‍ය ආයතනවල බහුලව මේක යොදා ගන්නවා. අපිට මොකක් හරි ඩොකියුමන්ට් එකක් පොතක් එකපාර අපිට පෙරලලා අපිට අවශ්‍ය කොටස් ඉතා කෙටි කාලයකින් ස්කෑන් කරගන්න, ඊට පස්සේ ඒ ස්කෑන් කරගත් එක පරිගණක ගත කරලා අපිට සංස්කරණය කිරීමේ හැකියාවත් මෙන්න මේ OCR ඩිවයිස් එක හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රකාශ සැලකුණු සංජානන ක්‍රමය, උපක්‍රමය, ඔප්ටිකල් මාර්ක් රෙකග්නිෂන්, OMR. මේක නම් ඔයාලා පුතාලා දැකලා ඇති, අපි ඉස්කෝලේ ඕ ලෙවල් විභාගවලදී බහුවරණ මාර්ක් කරන්න අපිට දෙනවනේ ද පැන්සලෙන් රවුම් කරන්න කියලා. අන්නේ සලකුණු හඳුනා ගන්න පෑනෙන් හරි පැන්සලෙන් හරි සලකුණු කළාද පොරොම අපිට ඒවා ආදිය පරීක්ෂා කරලා ලකුණු සලකුණු ආදීන් අපිට පේපර් එක පහසුවෙන් බලා ගන්න පුළුවන්. මෙන්න මේ සලකුණු ස්කෑන් කරලා ඒවා මගින් නිවැරදි පිටිතුරු සංඛ්‍යාව ගණනය කරලා පරිගණකයේ වෙත ආදානය කිරීමක් තමයි මේකෙද කරන්නේ, OMR මැෂින් එක. හරි, ඊළඟට අපි බලමු ණයපත් හෝ හරපත් කියවනේ, සංක්‍රීය ටේලර් යන්ත්‍රයේ ඔටෝමැටික්
ටෙට් ඔටෝමේටඩ් ටේලර් මැෂින් ATM එක. අපි හැමෝම දන්න එකක් නේද? බැංකුවලදී මේ අපේ හරපත් කාඩ් මගින් අයපත් හෝ හරපත් මගින් කරදෙන පහසු කරලා තියෙනවා. එතකොට අපේ ඩෙබිට් කාඩ් එකෙන් අපිට පුළුවන් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රහා මුදල් ලබා ගන්න, මුදල් තැන්පත් කිරීමේ ආදී කටයුතු අන්තර්ජාල බැංකුකරණය සමග කරගෙන යන්න පහසු වෙලා තියෙනවා. මෙහි ප්‍රධාන උපක්‍රමයක් ලෙස තිරයක් සවි කරලා තියෙනවා නේද? ප්‍රති අපි මේකේ පාස්වර්ඩ් එක එන්ටර් කරනවා, කාඩ් එකේ ඉතිරි තොරතුරු අපි ඇතුළත් කරනවා. ඒවා අපිට එතන තියෙන තිරයකින් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඊළඟට මයික්‍රෝෆෝනයත් ආදාන උපක්‍රමයක් ඇත්තට අපිට ගන්න පුළුවන්. අපේ පරිගණකයට ශබ්ද ආදානය කරන්න භාවිතා කරන උපාංගයක් තමයි මයික්‍රෝෆෝනය කියලා කියන්නේ. හරි, ආයෙත් දෙපතේ අපි ඊළඟට බලමු මොනවද මේ ප්‍රතිදාන උපක්‍රම කියලා කියන්නේ. එහෙම නැත්නම් output devices. output devices ප්‍රතිදාන උපක්‍රම කියන්නේ අපේ පරිගණකයට අපි ඇතුළත් කරපු දාත සකස් කරලා ඒව තොරතුරු බවට පත් කරනවනේ. මෙන්න මේ තොරතුරු පිටතට ලබා දෙන ආකාර, පිටතට ලබා දීම සඳහා භාවිතා කරන උපාංග උපක්‍රම තමයි මේ ප්‍රතිදාන උපක්‍රම කියලා කියන්නේ. තොරතුරු පිටතට ලබා දෙන ආකාර කීපයක් තියෙනවා පුතේ. ප්‍රධාන වශයෙන් මෘදු පිටපත් විදිහට soft copy, දෘඩ පිටපත් hard copy සහ ශබ්ද විදිහට අපිට තොරතුරු ප්‍රතිදානය වෙනවා. මෘදු පිටපත් අපි දන්නවා පරිගණක තිරය හරහා අපිට බලා ගන්න පුළුවන්. දෘඩ පිටපත් අපිට printer එකකින් ලැබෙන කොලයක් නේද? අපි type කරපු ලියුමක් ඒ වගේ දෙයක්. ශබ්දය අපිට සින්දුවක් අහන්න පුළුවන්, ඒ ආදී වශයෙන් ශබ්ද. එහෙනම් අපි බලමු මෘදු පිටපත් ගැන කතා කරද්දී මොනවද මේ මෘදු පිටපත් ආකාරයට ප්‍රතිදාන ලබා දෙන උපාංග කියලා. මෘදු පිටපත් කියන්නේ තිරය මත නැරඹීම සඳහා පමණක් තොරතුරු ප්‍රතිදානය කරගන්නවා. අපිට පරිගණකයෙන් නරඹා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද? පරිගණක තිරය හරහා නේද? මොනිටර් එක, එහෙම නැත්නම් කම්පියුටර් ස්ක්‍රීන් එක හරහා. මෘදු පිටපත් ආකාරයට තොරතුරු ප්‍රතිදානය කරන ප්‍රධානම ක්‍රමය තමයි මේ පරිගණක තිරය. මේ පරිගණක තිරයෙන් ප්‍රතිදානය කරන එක අපි දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකයේ විෂුවල් ඩිස්ප්ලේ යුනිට් කියලා අපි හඳුන්වනවා. ප්‍රධාන වශයෙන් පරිගණක තිර වර්ග තුනක් අපිට මේ වෙනකොට හඳුන ගන්න පුළුවන්. ඔයාලා දන්නවා අපි ඉස්සර කාලේ අතීතයේ භාවිතා කරපු ටීවී වල, ඒ වගේම පරණ පරිගණක වල අපිට බලා ගන්න පුළුවන් ටිකක් පිටිපස්සට ලොකු කෑල්ලක් තියෙන මේ වගේ කොටසක් තියෙන තිරයක් නේද තිබුණේ. ඒකට අපි කියන්නේ කැතෝඩ කිරණ නලය සහිත තිරය. ඒ කැතෝඩ කිරණ නලයක් තියෙනවා ටිකක් ටික. ඒක තමයි ඒක පිටිපස්ස කෑල්ල එතරම් විශාල වෙලා තියෙන්නේ. මේවට අපි කියනවා CRT මොනිටර්, කැතෝඩ් රේ ටියුබ් මොනිටර්. එතකොට මෙන්න මේවා මුල් කාලයේදී තමයි පාවිච්චි කරේ ප්‍රතිදාන උපාංග විදිහට. මේ තිරවල විදුලි පරිපෝෂණය ටිකක් වැඩි. ඒ නිසා මේවා භාවිතයෙන් ඉවත් වෙලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දෙවැනි වර්ගය තමයි ද්‍රව ස්ඵටික ප්‍රදර්ශක, ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ කියලා කියනවා LCD. මේකෙදි පැතලි ප්‍රදර්ශකයක් අපිට බලා ගන්න පුළුවන්. මෙහි ඇතුළත සුළු ද්‍රවණ දෙකක් අතර ස්ඵටික පළිඟු ද්‍රාවණයක් තමයි නිපදවලා තියෙන්නේ. මෙන්න මේ ද්‍රාවණය නිසා, ලික්විඩ් බව නිසා පිටිපස්සට අර කැතෝඩ් රේ එක තරම් ලොකු ප්‍රමාණයක් යන්නේ අපිට ෆ්ලැට් ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. මේකේ පැතිලි භාවයේ යුක්ත වීම නිසා විදුලි පරිභෝජනය අඩු වෙලා තියෙනවා. ඔයාලට පේන ඒක අපිට බලා ගන්න පුළුවන්. දැන් හුඟක් මම භාවිතා කරන්න පුතේ මෙන්න මේ වගේ LCD මොනිටර් තියෙනවා. ඊළඟ මොනිටර් වර්ගය තමයි LED මොනිටර්, ලයිට් එමිටර් ඩයෝඩ්, එහෙම නැත්නම් ආලෝක විමෝචක දියෝඩ් පාවිච්චි කරන මොනිටර් LED මොනිටර්. මේකෙදි ද්‍රව ස්ඵටික ප්‍රදර්ශකයේ හිත භාවිතා කරපු පොළිම ද්‍රාවණය වෙනුවට ආලෝකය විහිදුවන ඩයෝඩ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. LED තිර හුඟක් වෙලාවට අපි දකිනවනේ. දැන් වෙළඳ නාම පෝරුවල, විවිධ සංඥා පෝරුවල මෙන්න මේ ආලෝක විමෝචක දියෝඩ් භාවිතා කරලා තමයි හදලා තියෙන්නේ. මේ වගේ ඉතා අඩු විදුලි පරිභෝජනයක් තමයි තියෙන්නේ. ඊළඟට තවත් අපිට මෘදු පිටපත් ලබා දෙන එකක් තමයි ප්‍රොජෙක්ටර්, මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්, එහෙම නැත්නම් බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය කියලා කියන්නේ. මේකෙදි අපිට
ඔයාලා හැමෝම දන්නවා පුතේ ඔයාලට සාමාන්‍යයෙන් පන්ති කාමරය වුණත් තීජු පාඩම් කරන වෙලාවට භාවිතා කරනවා වෙන්න පුළුවන්. මොකක් හරි රැස්වීමකදී අපි ප්‍රෙසන්ටේෂන් එකක් ඉදිරිපත් කරන්දී වුණත් පරිගණක තිරයට අපේ අවශ්‍ය පින්තූර පෙන්නලා අපිට ඒකෙන් උඹ දෙනෙකුට කීප දෙනෙකුට බලා ගන්න පුළුවන් පුළුල් තිරයකට මේක ප්‍රතිදානය කරලා කරන අවස්ථාවක්. ඒකට තමයි මෙන්න මේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය ඕන වෙන්නේ. අපිට පාසලේදී ඒකේ මාධ්‍යයක් විදිහට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම විවිධාකාර රැස්වීම් වලදී ඊළඟට මොන හරි වලට ෆිල්ම් එකක් පෙන්වන්න නේද විනෝදේ සඳහා පෙන්වන්න. මේ ආදී වශයෙන් විවිධ කටයුතු බොහෝ දිනකට බලා ගන්න පුළුවන් වෙන්න ප්‍රොජෙක්ටර් එකක් අරහා ප්‍රතිදානය කරගන්න පුළුවන්. ඊළඟට ඔන්න මෘදු පිටපත් ආකාර අපි කතා කරා. පරිගණක තිරය සහ ප්‍රොජෙක්ටර් එක අපි කතා කරා. ඊළඟට දෘඩ පිටපත් හාඩ් කොපි ලබා දෙන මොනවාද මේ ප්‍රතිදාන උපාංග. හොඳටම අපි දන්නවා හාඩ් කොපි අපි ගන්නෙ මොකෙන්ද? මුද්‍රණ යන්ත්‍රය හරහා, ප්‍රින්ටර් එක හරහා. මේකෙද පුතේ අපි කතා කරන්න ඕනේ ප්‍රධාන වශයෙන් මුද්‍රණ යන්ත්‍ර ආකාර දෙකක් තියෙනවා. ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් සහ නන් ඉම්පැක්ට් ප්‍රින්ටර්ස්. ඝට්ටනය වන මුද්‍රණ යන්ත්‍ර සහ ඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර. ඝට්ටනය වන මුද්‍රණ යන්ත්‍ර වලට උදාහරණ තමයි තිත්න්‍යාස මුද්‍රකය සහ පේරි මුද්‍රකය. ඊළඟට ඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර ලේසර් තාක්ෂණයෙන් පාවිච්චි කරන ලේසර් ප්‍රින්ටර්, ඒ වගේම ඉන්ජෙක්ට් ප්‍රින්ටර්, තින්ත විදුම් මුද්‍රණ යන්ත්‍ර සහ තර්මල් ප්‍රින්ටර් තාප මුද්‍රකය. මෙතන පුතේ ඝට්ටනය වෙනවා කියන්නේ මොකක් හරි වැදිලා ටයිප් වෙනවා කියන එක නේද? මම පැහැදිලි කරන්න මතක තියාගන්න අපිට හරි පහසුයි. ඝට්ටනය වෙන මුද්‍රණ යන්ත්‍ර කියන්නේ යමක ඝට්ටනය වෙලා වැදිලා තිත්න්‍යාස මුද්‍රකය සහ පේලි මුද්‍රකය මතක තියාගන්න. ඊළඟට ඝට්ටනය වෙන්නේ නැහැ. නන් ඉම්පැක්ට් කියන්නේ මොකකවත් ඝට්ටනය වීමක් වෙන්නේ නැහැ. ඒවට උදාහරණ තමයි ලේසර් තාක්ෂණයේ ලේසර් කිරණ හරහා යන එක. ඒ වගේම තීන්ත විදලා තීන්ත ඉන්ජෙක්ට් කරන තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රකය සහ තාපයෙන් වැඩ කරන තර්මල් තාප මුද්‍රකය. ඔන්න ඔය තුන පැටලෙන්නේ නැති වෙයි කියලා මම හිතනවා මතක තියාගන්න. හරි. අපි යමුකෝ ඉම්පැක්ට් මුද්‍රණ යන්ත්‍ර කියන්නේ මොනවාද කියලා බලන්න. මෙන්න මේ ඉම්පැක්ට් මුද්‍රණ යන්ත්‍රකයේදී මුද්‍රණ තාක්ෂණයේදී මේක හදලා තියෙන පුතේ මේකේ මුද්‍රණය හිස කියලා. හෙඩ් එක කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ හෙඩ් එක කඩදාසිය මත ගැටීම තුළින් තමයි අකුරු මුද්‍රණය වෙන්නේ. මේකෙන් අකුරු මෙහෙම ගැටිලා මුද්‍රණය වෙන නිසා ഘോഷාකාරී සද්දයක් ඇහෙනවා නේද? ඒ වගේම ඒකේ භාවිතා කරන තීන්ත රිබ්බන් හුඟක් මිල අධිකයි. ඉන්ක් රිබ්බන් එක මිල අධික නොවන බැවින් ඉතා ලාභදායි. සෝරි, මිල අධික වෙන්නේ නැහැ. ඒ නිසා මේක ලාභදායි. මුද්‍රිත පිටපතක් ලබා ගන්න එතකොට බැංකුවල වගේ දේවල් වල මෙන්න මේ මුද්‍රණ යන්ත්‍ර භාවිතා වෙනවා. හෙඩ් එකක් මත මෙන්න මේ තීන්ත රිබන් එකක් මත වැදලා තමයි ඝට්ටනය වෙලා තමයි ටයිප් වෙන්නේ. උදාහරණ තිත්න්‍යාස මුද්‍රකයක පින්තූරයක් ඔයාලට බලා ගන්න පුළුවන් පුතේ. බලන්නකෝ මේ අකුරු ටයිප් වෙලා තියෙන ආකාරය ලං කරලා පෙන්වන දැක්කද? මෙන්න මේ තිත් ආකාරයට තමයි වැදලා ටයිප් වෙන්නේ. මේ මුද්‍රකයේ හිස ඉදිකටු තුඩක් වගේ පුංචි තුඩක් තීන්ත සහිත රිබන් එකක් මැදිලා ඒක කුඩා තිත් ආකාරයට තමයි ඩොට් ආකාරයට තමයි ප්‍රින්ට් වෙන්නේ. ඒක නිසා මේකට අපි කියනවා තිත්න්‍යාස මුද්‍රකය කියලා. හරි. අපි ඊළඟට බලමු ඊළඟ ආකාරය පේලි මුද්‍රකය ලයින් ප්‍රින්ටර් එක. වරකට එක පේලිය බැගින් මුද්‍රණය කරනවා. මේක ටිකක් වේගවත් අරකට වඩා වරකට එක පේලියක්ම මුද්‍රණය වෙනවනේ. වේගවත් පේලි මුද්‍රකයක් විනාඩියකට පේලි 3000ක් පමණ මුද්‍රණය කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර ගැන කතා කරනකොට මේකෙදි වෙන්නේ පුතේ අරහිව අරකෙදි වගේ ඝට්ටනය වීමක් නැති නිසා ഘോഷාකාරී වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රතිදානයන් ඉතා පැහැදිලි. මේවා ලේසර් තාක්ෂණය වගේ තාක්ෂණ හරහානේ. ඒ නිසා දැන් කලින් එකේදී අපි භාවිතා කරපු තින්ත රිබන් එක එච්චර ගණන් වුණේ නැහැ. නමුත් ඔයාලා දැන් දන්නවා ඇති අපේ ප්‍රින්ටර් එකක් ගන්න මියදම වඩා ප්‍රින්ටර් එක කාට්‍රිජ් එක ඉවර වුණාට පස්සේ අලුතෙන් තින්ත කාට්‍රිජ් එකක් දාන්න අපිට යන වියදම වැඩි නේද? ඒ නිසා මේක ප්‍රතිදාන පැහැදිලි. ඒ වගේම මිල අධිකයි. ඒ නිසා චුට්ටක් ලාභදායී නැහැ. ඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර ප්‍රධාන වශයෙන් අපි තුනක් කතා කරානේ.
ලේසර් තාක්ෂණය සහිත මුද්‍රණ යන්ත්‍ර මේකෙදි ලේසර් එකක් භාවිතයෙන් තමයි මෙන්න මේ ලේ කඩදාසිය මතට මෙන්න මේ කාටිෂ් එක තුල තියෙන වියලි තීන්ත කොඩු ටෝනර් එකේ තියෙනවා පතිත වෙලා තමයි මුද්‍රණය වෙන්නේ. ඒ වගේම අපිට කළු විවිධ වර්ණයේ ටෝනර් පාවිච්චි කරලා කලර් රූප අරගන්නත් පුළුවන්. හරි ඊළඟට මේ තියෙන කාට්‍රිජ් එක පින්තූරයක් පුතාලා දැකලා ඇති ඉස්කෝලේ උනත් තියෙනවනම් ප්‍රින්ටර් එකක් ගොඩක් වෙලාවට මේ අලුතින් අපි දානකොට මෙන්න මේ කාට්‍රිජ් එකට අලුත් ටෝන එකක් දානකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඊළඟට පුතේ මේ තින්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය බබල් එහෙම නැත්නම් ඉන්ජෙක්ට් ප්‍රින්ටර් කියලා හඳුන්වනවා. මේකේ තියෙන කාට්‍රිජ් එක තුල තියෙන ද්‍රව තත්ත්වයේ තින්ත කලින් එකේ අපිට කියවනේ කොඩුවලකේ වියලි තින්ත තියෙන කියලා. මේක තියෙන ද්‍රව තත්ත්වයේ තින්ත ඒවා මෙන්න මේ කුඩා නොසල් හරහා කුඩා සිදුරු හරහා කඩදාසියට විදීම මගින් තමයි මුද්‍රණය කරන්නේ. තින්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය. ඊළඟ මුද්‍රණ යන්ත්‍රය තර්මල් ප්‍රින්ටර්. මේකෙදි මුද්‍රණය කරන ලේඛනය කඩදාසිය මත මුද්‍රණය කරන්නේ තාපමය තර්මල් තාක්ෂණය යොදාගෙන වෙළඳ ව්‍යාපාරවල ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රවල රිසිට් පත් නිකුත් කිරීම ලේබල් මුද්‍රණය කරන එක දැන් හොර දකින්නවනේ මොනවද මේ පුතේ අපි බස් වල ටිකට් කඩනවා ඊට පස්සේ ඕන බිල් ලබා දෙනවා නේද මේ හැම එකක්ම තර්මල් ප්‍රින්ටර් එක හරහා තමයි අපිට කරන්නේ රිසිට් පත් නිකුත් කිරීම වගේ දේවල් කරන්නේ මේ තර්මල් ප්‍රින්ටර් එකක් හරහා. ඊළඟට ප්ලොටර් එකක් ගන්න පුළුවන් පුතේ අපේ පරිගණකයේ ප්‍රතිදානුපාංගයක් ආකාරයට. පරිගණක ආශ්‍රිත සැලසුම් කරද්දී ගෘහ නිර්මාණ සැලසුම් ප්ලෑන් අනිත්‍ය නගර සැලසුම් කරද්දී මෙන්න මේ වගේ දේවල් ඇඳලා බහුලව අපිට ප්‍රතිදාන උපක්‍රමයක් විදිහට කඩදාසිය මත පෑනක් එහා මෙහා ගමන් කිරීම කරවලා සැලැස්ම ප්‍රතිදානය කරගන්න මෙන්න මේ ප්ලොටර් එක හරහා කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රතිදාන ක්‍රමය තමයි අපි කතා කරා ශබ්දය මෘදු විදිහට ප්‍රතිදානය වෙනවා දෘඩ පිටපත් ලැබෙනවා සහ ශබ්ද ප්‍රතිදානය. ශබ්ද ප්‍රතිදානය පුතාලා හොඳින්ම දන්නවම නේද අපිට සවුන්ඩ් ඉන් අවුට්පුට් කරන්නේ ස්පීකර් හා ඉස්බනෝ එහෙම නැත්නම් හෙඩ්ෆෝන් එක නේද. හෙඩ්ෆෝන් එක අපි පාවිච්චි කරනවනේ සින්දු අහන්න. ඒ වගේම ස්පීකර් එකත් අපිට ශබ්දයේ පිටතට ප්‍රතිදානය කරන උපක්‍රමයක් විදිහට යොදා ගන්න පුළුවන්. හරි මේකේ ආදාන උපාංග ප්‍රතිදාන උපාංග ටිකක් කොටස් ටිකක් කතා කරා අපි. මේකේ ඉතිරි කොටස පුතේ ඊළඟ කොටසෙන් කතා කරමු. පාඩම චුට්ටක් දෙකයිනේ පුංචි පන්තිවල වගේ නෙමෙයි. අපි ඊළඟ වීඩියෝ එකකින් මේ පාඩමේ ඉතිරි කොටස කතා කරමු. මං හිතනවා පුතාලට මේ කොටස් පැහැදිලි වෙන්නේ නැති කියලා. මේව හරිම සරලයි. පුංචි කාලේ ඉඳන් අපි දැකලා ඉගෙනගෙන තියෙන දේවල් නිසා මං කෙටියෙන් පැහැදිලි කරගෙන විතරයි ගියේ. පුතාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මගෙත් එක්ක එකතුලා හිටියට දුල පුතාල හැමෝටම ගොඩාක් ස්තුතියි.